අපේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට අපේ මහාචාර්යතුමන්ලා කීවා මොනවාරි වැඩි දුර තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව අරන් කියවලා හැන්සාඩ් එකෙන් ඒකට අවශ්‍ය කරුණු ටික සොයා ගන්නට කියන මේ දැන් ඉන්න කිසිම මහාචාර්යවරේ දරුණුම රෝගයකින් පෙළෙන්නේ නැත්තම් හැන්සාඩ් වාර්තාව කියවලා කරුණු හොයන්ට කියලා නියම කරන්නේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. අපේ පාර්ලිමේන්තුවට මෙසේ වුණේ ඇයි කියලා මට හිතාගන්න අමාරු. දෙවියන් පයනගාන බිම මල ප්‍රේතියෝ බ්‍රේක් ඩාන්ස් කරනවා කියලා කතාවක් තියෙනවා. ප්‍රබුද්ධ රටට හිතවත් රටේ වෙනසක් බලාපොරොත්තු වෙන පාර්ශ්වයන් ක්‍රමක්‍රමයෙන් ලාංකීය දේශපාලනයෙන් පාර්ලිමේන්තු ක්‍රමයෙන් ඉවත් වුණා. එතකොට ඒ වෙනුවට නළුවන් මස්ගොබ ජොහොර් බෝල පෙන්නන අය ලංකා පාර්ලිමේන්තුව තුළ විවිධ ආරම්භ දක්වනකොට යුද්ධයක් පවතින විට නීතිය නිහඬ වෙනවා. ඉතින් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ඇරිය අරකට්ටිය විශාල ලෙස ක්‍රියාත්මක වෙන විට ඒ බුද්ධිමතුන්ටත් එතෙන්දි සිද්ධ වෙන්නේ නිහඬව ඉන්න නැත්තම් අකුලගන්ට තමයි සිද්ධ වෙන්නේ. මනුස්සකමක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුවකට යවන්න ඕනේ. මනුස්සකමක් නැතුව මොන උගත්කම තිබුණත් එවැනි අය පාර්ලිමේන්තුවකට යැවීමෙන් ඒ පාර්ලිමේන්තුව ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් වෙන්නේ නැහැ.